හවස තේ වෙලාවට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වැලි තලප වගේ ගොඩාක් රස කෑමක් තමයි අද මම හදන්නේ. ඉතින් මේක හදාගන්න ඔයාට හාල් පිටි පාන් පිටි වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම අඩු කාලයකින් ගොඩාක් රසට හදාගන්න පුළුවන්. ඉතින් මේක හදාගන්න මම මුලින්ම අරගන්නේ රුලන් ග්‍රෑම් 200ක්. ඉතින් මම මේ රුලන් ටික මේ විදිහට පෑන් එකකට දාලා අඩු ගින්දරේ විනාඩි 3ක් වගේ කාලයක් වැද ගන්නවා. රුලන් ටික බැදුනට පස්සේ මම ඒක මේ විදිහට වෙන භාජනයකට අයින් කරලා ඒකට ගාගත්ත පොල් මෙෂරින් කප් එකක් එකතු කරගන්නවා. ඊළඟට මේ විදිහට අතින් රුලන් ටිකයි පොල් ටිකයි කලවම් කරගන්න. ඊළඟට වතුර ටික ටික මේ විදිහට එකතු කරලා රුලන් ටිකයි පොල් ටිකයි පුංචි කැට හදාගන්න ඕනි. මෙතනදී ගොඩාක් ලොකුවට කැට හදාගන්න ඕනි නැහැ. මේ දෙක කලවම් වෙනකොට නිකම්ම කැට වෙනවා. අතින් මෙන්න මේ විදිහට වතුර චුට්ටි චුට්ටි එකතු කරලා රුලන් ටිකයි පොල් ටිකයි කලවම් කරගන්න. හාල් පිටි වලින් කැට හදනව තරම් අමාරු නැහැ. මේ විදිහට කලවම් කරනකොට මේක ඉබේම රුලන් ටිකයි පොල් ටිකයි එකතු වෙනවා. ඉතින් මේ තියෙන මම මේ විදිහට මිශ්‍ර කරගත්ත පොල් සහ රුලන් ටික ඊළඟට මම රයිස් කුකර් එකේ ස්ටීමර් එක උඩින් මේ විදිහට රෙදි කෑල්ලක් දාලා අපි හදාගත්ත රුලන් මිශ්‍රණය මේ රෙදි කෑල්ල උඩින් මේ විදිහට දාගන්නවා. මේ වෙලාවේ මගේ රයිස් කුකර් එකේ වතුර එකක් උතුරන්න තියලා තියෙන්නේ. රෙදි කෑල්ල මේ විදිහට හොඳට ගැට ගන්න. ඊළඟට විනාඩි 15ක් මම මේක හොඳට ස්ටීම් කරගන්නවා. මේ තියෙන විනාඩි 15ක් හොඳට ස්ටීම් කරගත්ත රුලන් ටික. ඉතින් මගේ රුලන් මිශ්‍රණය හොඳට දැන් තැඹිලා තියෙන්නේ. රස්නි පිටින්ම මේ විදිහට හැන්දකින් රුලන් මිශ්‍රණය මේ විදිහට කඩා ගන්න. මේක නිවුණට පස්සේ කරන්න යන්න එපා. එතකොට මේක හදා ගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා රස්නි පිටිම හැන්දකින් මේ විදිහට රුලන් මිශ්‍රණය කඩා ගන්න ඕනි. ඊළඟට මම මේක මේ විදිහට පැත්තකින් තියනවා. ඊළඟට අපේ මිශ්‍රණය දාගන්න ට්‍රේ එක ඒ වගේම ස්පැචියුලා එක මම තෙල් හරි බටර් හරි ගාලා සූදානම් කරගන්නවා. වෙනම පෑන් එකක් අරගෙන මම ඒකට සීනි මේස හැඳි 4ක් දාලා සීනි ටික අඩු ගින්දරේ කළු කර ගන්නවා. අඩු ගින්දරේ මෙන්න මේ වගේ ටිකක් තද පාටකට මම මේ කළු කර ගන්නවා. එතකොට අපිට මේකෙන් ලස්සන පාටක් ගන්න පුළුවන්. මේ ගන්නට කළු වුණාට පස්සේ මම මේකට නටන උණු වතුර පිරිසි අඬු කෝප්ප 3 කාලක් එකතු කරගත්තා. උණු වතුර එකතු කරාට පස්සේ මේක මෙන්න මේ විදිහට කැට හැදෙන්න බලනවා. හැඳින් මේ විදිහට කැට ටික දිය කරලා අරින්න. ඊළඟට මම මේකට ඉතුරු සීනි ටික එකතු කරගන්නවා. මම මේ රස කැවිල්ල හදාගන්න සීනි ග්‍රෑම් 200ක් ගත්තා. ඒකෙන් සීනි මේස හැඳි 4ක් තමයි කළු කරගන්න ගත්තේ. ඉතින් ඉතුරු සීනි ටික මේ විදිහට මම එකතු කරගත්තා. දැන් සීනි ටික මේ විදිහට සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ මම මේකට ලුණු 30 හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒකට මම එනසාලට 3ක පොතු අයින් කරලා මේ විදිහට එකතු කරගන්නවා. සීනි මිශ්‍රණය මෙන්න මේ විදිහට හොඳට බුබුලු දාගෙන එනකොට මම මේකට අපි කලින් සූදානම් කරගත්ත රුලන් ටික එකතු කරගන්නවා. ඉතින් මං ගත්ත සීනි පැණි ටිකයි රුලන් ටිකයි එකට එකක් හොඳටම ප්‍රමාණවත් වුණා. ඒ කියන්නේ රුලන් ඉතුරු වුණේ නැහැ. සීනි පැණි එකට ගානට රුලන් මිශ්‍රණය හරියනවා. ඉතින් ඒ නිසා ඔයාලත් මේ මම කියපු විදිහටම මේ දේවල් ගන්න. එතකොට රුලන් පැණි මේ දේවල් වැඩි වෙන්නේ නැතුව ගානට මිශ්‍රණය හදා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මං ලිපේ ගින්දර අඩු කරලා සීනි පැණි එකයි රුලන් එකයි මේ විදිහට කලවම් කර ගන්නවා.
ටික වෙලාවක් මේ විදිහට ලිපේ තියාගෙන ඉන්නකොට අපේ මිශ්‍රණය මෙන්න මේ වගේ එකතු වෙන්න ගන්නවා. දැන් ඔයාලට පේනවා මිශ්‍රණය හොඳට මේ විදිහට එක ගුලියකට අපිට අරගන්න පුළුවන්. මෙන්න මේ වගේ මිශ්‍රණය එක ගුලියකට එකතු කරලා ගන්න පුළුවන් පදමකට එන්න ඕනි. මේ වෙලාවේ මම ලිප ඕෆ් කර ගන්නවා. ඊළඟට අපි කලින් සූදානම් කරගත්ත ට්‍රේ එකට මම මේ මිශ්‍රණය එකතු කර ගන්නවා. දැන් ඔයාට පුළුවන් ලස්සනට මේක තුනි කරගන්න. ඉතින් අපිට අවශ්‍ය ඝනකමකට මේක ලස්සනට මේ විදිහට තුනී කරගන්න. ඉතින් මේ වෙලාවේ ආදරේ මතක් කරනවා තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා, ඒ වගේම video එකට කැමති නම් like කරන්න, comment කරන්න කියලාත් ආදරේ මතක් කරනවා. දැන් මම මේකේ කෑලි ටික මේ විදිහට ලකුණු කරගන්නවා. ඊළඟට මම මේක නිවෙන්න හොඳට පැත්තකින් තියාගත්තා. දැන් මගේ මිශ්‍රණය හොඳට නිවුණාට පස්සේ තමයි මම කෑලි ටික මේ විදිහට වෙන් කරගන්නේ. ඉතින් තේබොන වෙලාවට හරිම ලේසියෙන් අඩු කාලෙකින් වාට හදාගන්න පුළුවන් ගොඩාක් රස කෑමක් තමයි මේක. ඉතින් ඔයාලත් ගෙදරදි හදලා බලන්න රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. वीडियो के कमेंट ना लाइक कराने सब्सक्राइब कराने के लिए आदरे मत करना. हैव दिन आटम शुभ दवसा.